ගරු ස්වාමීන් වහන්ස සත්ව වෙළඳාම නොකළ යුතු වෙළඳාම් ගණයට වැටෙනවා නම් මස් මහස අනුභවයත් ඒ අනුව ප්‍රතික්ෂේප වෙනවා නේද මෙහෙමයි නෝනා බුදුරජාණන් වහන්සේ කොතනකවත් නෝනා මස් මාළු කෑම හෝ නොකෑම සීලයක් කියලා අපිට දේශනා කළා නැහැ තේරෙනවද මේක මේ සමාජය තුල තියෙන බරපතල විවාදයට ලක් වෙලා තියෙන කාරණයක් දැන් මම මේ කරන්න යන ප්‍රකාශයත් බරපතල විවේචනයෙන්න පුළුවන් නමුත් ප්‍රශ්නේ තියෙන්නේ නෝනා අපි දේශනා කරන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයයි බුදුරජාණන් වහන්සේ කොතනකවත් මස් මාළු කෑම හෝ නොකෑම සීලයක් කියලා අපිට කියලා නැහැ තේරෙනවද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්ව ඝාතනය සත්ව හිංසාව සිල්පදයක් බිඳීමක් ඒ වගේම මස් මාංශ වෙළඳාම සිල්පදයක් බිඳීමක් කියලා. ඉන්තර කොතනකවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා නැහැ මස් මාළු කෑම සිල්පදයක් බිඳීමක් කියලා. බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙන්නේ නෝනා හුදු පින ගැන කියන්න නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. පින ගැන කියන්න ක්‍රිස්තුස් වහන්සේ ඉන්නවා අල්ලාතුමා ඉන්නවා ඒගොල්ලෝ පින ගැන කියනවා. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ නෝනා මේ හුදු පින කියන කාරණේ ඉක්මෝලා. මේ පින කියන්නේ සංස්කාරයක්. මේ සංස්කාරයන්ගේ ස්වභාවය අනිත්‍යයි කියලා දැකලා විදර්ශනා නුවණ කියන තැනයි අපිට සකස් කරලා දෙන්න. විදර්ශනා නුවණ තැන සකස් කරන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ නෝනා ඔබ කැමතිනම් මස්මාළු කන්න. කැමතිනම් මස්මාළු නොකන්න. තේරෙනවද? මස්මාළු කෑම හෝ නොකෑම සිල්පදයක් රැකීමක් හෝ බිඳීමක් වෙන්නේ නැහැ. ඔබ කැමතිනම් ස්වාමින් වහන්සේලාට මස්මාළු පූජා කරන්න. ඔබ අකමැතිනම් ස්වාමින් වහන්සේලාට මස්මාළු පූජා කරන්න එපා. නමුත් කිසිම ස්වාමින් වහන්සේ කෙනෙකුට මට මස්මාළු අවශ්‍යයි කියලා කටින් ඉල්ලන්න පුළුවන් කමක් නැහැ. එහෙම කරනවා නම් ඒක උන්වහන්සේගේ තියෙන දුර්වලතාවයක්. තේරෙනවද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ එතෙන්දි දේශනා කරන්නේ කැමතිනම් කන්න අකමැතිනම් නොකයි. දැන් මට ගිහි ජීවිතයක් තිබ්බා. මම පැවිදි වෙන්න ඉස්සෙල්ලා අවුරුදු 5ක් පුරාවට මම මස් මාළු කෑවේ නෑ නෝනා. මට කුකුල් මස් කෑල්ලක් කනකොට එකපාරට කුකුලෙක් පේනවා. මට මාළු කෑල්ලක් කනකොට එකපාරට මාළුවෙක් මැවිලා පේනවා. ඒ නිසා මම ගිහි ජීවිතය තුලදී අවසාන පැවිදි වෙන්න ඉස්සෙල්ලා තිබ්බ අවුරුදු 5 මම මස් මාළු කෑවේ නැහැ. නමුත් පැවිදි වුණාට පස්සේ මේ ධර්ම මාර්ගය තුල යනකදී කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණේ නුවණින් මෙනෙහි කරද්දී මම දැනගත්තා මම හිතේ දෘෂ්ටියක් තුලයි කියලා. දැන් මෙතනින් නෝනා ඔබ හිතන්නේ මම මෙතන දානේ වළඳනවා. දැන් දානේ වළඳනකොට මගේ පාත්‍රයේ මාළු කෑල්ලක් තියෙනවා. මාළු කූරියෙක් ඉන්නවා. තේරෙනවද? එතකොට ඔබ නිර්මාංශ කෙනෙක්. ඔබ කියනවා හාමුදුරනේ ඔබ වහන්සේ කරන්නේ මේ වරදක්නේ. ඔබ වහන්සේ මේ මාළුවේ වළඳනවා. දැන් ඔබ මගේ පාත්‍රයේ තියෙන මාළු කූරියා දැකලායි මට මේ චෝදනාව කළේ. මං කියනවා නෑ නෝනා මෙතන මැරිච්ච සතෙක් නැහැ. මේ මාළුවා මේ වෙලාවේ දෙවියෙක් වෙලා ඉපදිලා ඉන්න පුළුවන්. මේ මාළුවා මේ වෙලාවේ මිනිස්සෙක් වෙලා ඉපදිලා ඉන්න පුළුවන්. මේ මාළුවා මේ වෙලාවේ නැවත මාළු කුසක උප්පත්තිය ලැබලා තියෙන්න පුළුවන්. එහෙනම් අපි මේ ගැටෙන්නේ කොහේ හරි ඉපදිලා ඉන්න සතෙක් වෙන්නේ. තේරුණාද? දැන් මේ මාළුවා කොහේ හරි ඉපදිලා ඉන්නේ. එහෙනම් අපි මේ රණ්ඩු වෙන්නේ මේ ගැටෙන්නේ මේ අකුසල් කරගන්නේ කොහේ හරි ඉපදිලා ඉන්න සතෙක් වෙනුවෙන්. එතකොට නෝනහනව නෑ හාමුදුරනේ මෙතන දැලකට පැටිලා මරපු මාළුවෙක් ඉන්නවනේ කියලා. ඔව් මෙතන මාළුවෙක් ඉන්නවා දැලකට පැටිලා මරුණු. ඒ මාළුවා දැලට අහුනේ එයාගේ සංස්කාර නිසා. එයා මැරෙන්න තිබ්බ නිසායි එයා දැලට අහුනේ. එයා දැලට අහුනේ නැත්නම් ලොකු මාළුවෙක් එයාව ගිලලා මරලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන සර්පෙක් හරි මුගෙක් හරි අනතුරක් වෙලා එයාට මැරිලා යන්න පුළුවන්. දැන් සමහර දරුවෝ ඉන්නවා නෝනා මව් කුසේදීම එයා මැරෙනවා. තේරෙනවද? සමහර දරුවෝ ඉන්නවා ඉපදෙන්න යන වෙලාවේ මැරෙනවා. සමහර දරුවෝ ඉන්නවා ඉපදිලා අවුරුද්දෙන් 2න් 5න් 10න් 15න් 20න් මැරෙනවා. සමහර අය ඉන්නවා අවුරුදු 90ක් 95ක් 100ක් ජීවත් වෙනවා. ඇයි එහෙම වෙන්නේ? ඒගොල්ලන්ගේ සංස්කාර. මව් කුසේදීම මැරෙන්න ඉන්න දරුවා ඊට අදාළ අකුසල් සංස්කාරයන් නිසා මව් කුසේදීම මැරෙනවා. අවුරුද්දක් ගිහිල්ලා මැරෙන දරුවා එයාගේ අකුසල් විපාකේ නිසා අවුරුද්දක් ගිහිල්ලා මැරෙනවා. ඒ වගේ නෝනා මාළුවා ඒ වෙලාවේ දැලට පැටුණුනේ ඇයි? එයාගේ අකුසල් සංස්කාරයන් නිසා එයා මැරෙන්න තිබ්බා. මුහුදේ නැද්ද අවුරුදු 25ක් ජීවත් වෙන මාළු? මුහුදේ නැද්ද අවුරුදු 50ක් 100ක් ජීවත් වෙන මාළු? මං වගේ 10 ගුණයක් 15 ගුණයක් විශාල මාළු නැද්ද? ඇයි ඒ? ඒගොල්ලන්ගේ දීර්ඝායුෂ. ඒගොල්ලන්ගේ දීර්ඝායුෂ. ඒ ආයුෂයන් හීන සතා අකුසල් විපාකයේ පිණිස සකස් වෙන සතා දැලට අහු වෙලා මැරිලා යනවා නෝන. ඒක හේතුඵල ධර්මයක්.
ඒ හේතුඵල ධර්මයේ අපිට මේ ලෝකේ වළක්වන්න බැහැ. ස්වාමින් වහන්සේ මාළුවා අල්ලන කෙනාට සිදුවන්නේ පාපයක් නේද? මාළුවා අල්ලන කෙනාට අනිවාර්යෙන් ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ වෙනවා. ඒ නිසා නෝනා මෙතනදී බුදුරජාණන් වහන්සේ උත්සාහ ගන්නේ හුදු පින කියන තැන නවතින්න නෙමෙයි. දැන් කෙනෙක් හිතනවා නම් මස් මාළු නොකෑම තුල මං සතෙක් මරන්න තියෙන අයිතිය නැති කරලා දානවා කියලා ඒ සතාට අබේ දෙනවා කියලා. එතන යාට පින් සිදුවිල්ලක් සකස් වෙනවා. තේරෙනවා? එතන පිනක් සකස් වෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. කෙනෙක් හිතනවා මං මස් මාළු කන්නේ. ඇයි මං මස් මාළු නොකන්නේ? මම කෑවොත් මිනිස්සු මස් මාළු මාළු මරනවා. නැත්නම් සත්තු මරනවා. ඒ නිසා මම කන්නේ කියන තැන පින් සිතක් යාට තියෙනවා. නමුත් ඒ පින් සිතට වඩා එයා තුල බලවත් වූ මෝහය වැඩෙනවා. අපිට මේ ධර්මය තුලින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් අපි මතු කර ගන්න ඕනේ පින කියන කාරණේ නෙමෙයි. පින කියන කාරණේ අත්‍යවශ්‍යයි. නමුත් මේ පිනත් සංස්කාරයක්. සංස්කාරයන්ගෙත් අනිත්‍යභාවය දැකලා විදර්ශනා නුවණයි අපි ඇති කර ගන්න ඕන. තිරිසන්සතෙක් වෙලා ඉපදෙන්නේ නෝනා එයාගේ අකුසල් සංස්කාරයක් නිසා. කුකුල්ලු මරණ කෙනා දවසට කුකුල්ලු 500ක් 1000ක් මරනවා. සාමාන්‍ය කඩේක කුකුල්ලු මරණ කෙනා කුකුල්ලු 100ක් 200ක් මරනවා. ඈ හරක් මරණ කෙනා දවසට හරක් 5 දෙනා 10 දෙනා මරනවා. ඌර මරණ කෙනා 2-3 දෙනෙක් මරනවා. සත්තු මරණ මිනිස්සු මැරිලා නැවත දෙවියෙක් වෙයිද? නැහැ. නැවත මිනිස්සෙක් වෙයිද? නැහැ. ඒ කුකුල්ලු මරණ කෙනා මැරිලා කුකුලෙක් වෙලාමයි ඉපදෙන්නේ. ඌර මරණ කෙනා මැරිලා ඌරෙක් වෙලාමයි ඉපදෙන්නේ. හරක් මැරෙන කෙනා මැරිලා හරකෙක් වෙලාමයි ඉපදෙන්නේ. දැන් ඔබ හිතන්නේ නිරේතුරුවම මාළු මරලා ජීවත් වෙන කෙනෙක් ඉන්නවා කියලා. එයා මැරෙන වෙලාවට නෝනා එයාට බලන බලලා තේපේන මාළු. තේරුණාද? දැන් හරක් මරන කෙනෙක් ඉදන්න ඒ හරක් මරන කෙනා මැරෙන වෙලාවේ එයාට දකුණ අතේ පේන්නේ අර මල ලතෝනි දෙන බෙල්ල කපාගෙන පණ දඟලන හරක් තමයි එයාට පේන්නේ. ඌරු මරන මිනිස්සයාට මැරෙන වෙලාවේ පේන්නේ අර පිහිපාරවල් කාගෙන දඟලගෙන කෑ ගහන ලතෝනි දෙන ඌර තමයි එයාට පේන්නේ. ඇයි එහෙම පේන්නේ? එයාත් නැවත ඌරු කුසක හරක් කුසක බිත්තරයක ප්‍රතිසන්දිය ලබන. එතකොට දැන් බිත්තරයක ප්‍රතිසන්දිය ලැබලා කුකුලෙක් වුණාට පස්සේ එයාව මරණයෙන් බේරන්න අපිට පුළුවන්ද? ඈ එහෙනම් මේ කුකුලෙක් කියන්නේ හරකෙක් කියන්නේ ඌරෙක් කියන්නේ එළුවෙක් කියන්නේ කවුද? පෙර සත්ව ඝාතකෙක්මයි. එතකොට මේ පෙර සත්ව ඝාතකයා සත්ව ඝාතනය නිසා එතෙන්ට වැටුණාට පස්සේ අපි එයාව බේරගන්න යන්න පුළුවන්ද? ඒක අපිට කරන්න බෑ. දැන් කුකුල් කඩේ කුකුලෙක් ඉන්නවා දැන් මරන්න යන්නේ. ඔබතුමිය පව් කියලා කුකුලාව සල්ලි දීලා ගෙදර අරන් ගෙදරට ගේනවා. ගෙදරට ගිහලා කූඩුවක දාලා ඇති කරනවා. දවස් 45 ලඟ වෙනකොටම කුකුලා මැරෙනවා. මැරුණාට පස්සේ මොකද්ද වෙන්නේ? ආයිමත් ගිහලා බිත්තරේකම ප්‍රතිසන්දිය ලබනවා. ඔබ බේරගත්තද? නැහැ. හුදු පිනක් තියෙනවා. නමුත් ඒ පින ඉක්මවා ගිය විදර්ශනා නුවණයි අපි මෙතනින් සකස් කරගන්න ඕනේ. මේ සංස්කාරයන්ගේ ස්වභාවයයි දකින්න ඕනේ. තේරෙනවද? මොකද අපි කවදා හරි දවසක නෝනා මේ ඇස මගේ නෙමේ හේතුන් නිසා සකස් වුණා වූ ඇසක් කියලා අපි අවබෝධ කරගන්න ඕනේ. මේ රූපය මට අයිති නෑ මේක පටිච්ච සමුප්පන්නව හේතුන් නිසා ආහාරයෙන් යැපෙන්නා වූ දෙයක් කියන කාරණය අපි කවදා හරි අවබෝධ කරගන්න. එහෙනම් මේ ඇස මගේ නෙමේ කියලා අවබෝධ කරගන්න යන ගමනක් නම් අපිට යන්න තියෙන්නේ. මේ රූපය මගේ නෙමෙයි කියලා අවබෝධ කරගන්න යන්න නම් ගමනක් නම් අපිට යන්න තියෙන්නේ. කුකුල් මස් කෑල්ල තුල කුකුලෙක් දැකලා අපිට මේ ගමන යන්න පුළුවන්ද? මාළු කෑල්ල තුල මාළුවෙක් දැකලා මේ ගමන යන්න පුළුවන්ද? එහෙනම් එතන තියෙන්නේ ආත්මීය දෘෂ්ටියක්. ආත්මීය දෘෂ්ටියක්. මේ ලෝකේ කොහේ හරි රහතන් වහන්සේ නමක් වැඩ ඉන්නවා නම් නැත්නම් අතීතයේ හිටියා නම් ඒ රහතන් වහන්සේගේ පාත්‍රයේ මාළු කෑල්ල තිබ්බත් එයා ඒක මාළුවෙක් හැටියට නෙමෙයි දකින්නේ. එයා ඒක මාළු කෑල්ලක් හැටියට දකිනවා නම් කුකුල් මස් කෑල්ලක් හැටියට දකිනවා නම් ඒ කියන්නේ එයා තම රහත් භාවයට පත් වෙලා නැහැ. එයා ආත්මීය සංඥාව තුල ඉන්නවා. එයා කැරට් ව්‍යංජනේ යම්සේද මැල්ලුම යම්සේද පොලොස් ව්‍යංජනේ යම්සේද මේ මස් කෑල්ලක් මාළු කෑල්ලක් සතර මහා ධාතුවක් හැටියට එයා දකින්නේ. එහෙනම් එතෙන්ට අපි අවබෝධය කරා යන්න ඕන. එහෙම නැතු මේවා තුල ආත්මීය දෘෂ්ටියක් දකින්න තාක්කල් අපිට ධර්මයේ අවබෝධයන් කරා යන්න බැහැ. දැන් මම එක්තරා ආරණ්‍යයකට වැඩ ඉන්නකොට සුන්නෝනා එදා දවල් දානි ගන්න වෙලාව. දැන් දානි වළඳලා ඉවරලා ස්වාමින් වහන්සේලා මේ කිරි පැණි වළඳනවා. මේ කිරි වළඳනවා. එතකොට ආගන්තුක ස්වාමින් වහන්සේ නමක් මේ කැලේ මැද්දෙන් වැඩියා ආරණ්‍යයට. ආරණ්‍යට ඇවිල්ලා යා දානශාලය වාඩිලා යා දානි ගන්න ගමන් එයා කියනවා ස්වාමින් වහන්සේ මං කැලේ මැද්දෙන් එනකොට අර වෙල්ලෑයේ මීහරකෙක් මැරිලා හිටියා. ඒ මීහරකා මැරිලා ගඳ ගහනවා සත්තු කඩාගෙන කනවා ඒ පැත්තෙන් එන්න බෑ කුණු ගඳයි කියලා. ඒ වෙලාවේ එක පාට මෙතන අර මී කිරි වළඳ වළඳ හිටියේ ස්වාමින් වහන්සේ ඉක්කේය කියලා මී කිරි එක පැත්තකින් තිබ්බා. ඇයි මී කිරි එකේ මීහරකෙක් දැක්කා.
ඒක තමයි ආත්මීය දෘෂ්ටිය කියන්නේ තේරෙනවද මේ කිරියකේ මේ හරකේ දැක්කා ඉතින් ඔය දෘෂ්ටිය තියෙන තාක් කල් නෝන මේ සක්කාය දිට්ඨිය කියන කාරණේ අපෙන් සිඳෙන්නේ නැහැ ඒ නිසා හේතුඵල ධර්මයන් අනුව අපි මේ ධර්මයේ ගලප ගන්නවා ඒ නිසා කැමතිනම් මස් මාළු කන්න කිසි ප්‍රශ්නයක් මම කාටවත් කියන්නේ නැහැ මස් මාළු කන්න එපා කියලා කියන්නේත් නැහැ කන්න කියලා කියන්නේ මේ නමුත් අපි දක්ෂ වෙන්න ඕනේ තාම අපි කුකුලෙක් වෙන තැනින් හරකෙක් වෙන තැනින් ඌරෙක් වෙන තැනින් එළුවෙක් වෙන තැනින් මිදිලා නැහැ අපි තාම සතර අපායෙන් මිදිලා නැත්නම් ඒ කියන්නේ තාම ත්‍රිසං සතෙක් වෙන තැනින් අපි තාම මිදිලා එහෙනම් අපිට තියෙන්නේ නෝනා ත්‍රිසං සතුන් ගලවා ගන්න යන එක නෙමෙයි මුලින්ම අපි මෙතනින් ගැලවෙනවා කියන කාරණය තේරුණාද මොකද මේ අකුසල් වලට විපාක දෙන්න සුදුසු ආකාරයටයි ලෝකේ නිර්මාණය වෙන්නේ තේරුණාද මේ ලෝකේ මේ මොහොතේ වෙලා තියෙන සිද්ධියක් බැලුවත් එතන අසාධාරණයක් වෙලා නැහැ නෝනා මනුෂ්‍යයා සිල්පද බිඳින්න 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 සිල්පද බිඳින අයගේ අකුසල් වලට විපාක දෙන්න සුදුසු ලෝකයක් තමයි මේ වෙන්නේ ඉස්සර කුකුලෙක් නෝනා අපි පුංචි කාලේ මාස 6ක් කූඩුවේ හිටියා ඉඳලා තමයි යව මරන්න ගන්නෙ ඊට පස්සේ මේක සත්ව තාක්ෂණයේ දියුණු වෙලා මාස 4න් මරණ තැන්ට ගෙනාවා ඊට පස්සේ තව තව මේ තාක්ෂණයේ දියුණු වෙලා මාස 3න් මරණ තැන්ට ගෙනාවා දැන් මේක දවස් 45න් මරණ තැන්ට ගෙනල්ලා තියෙනවා දැන් තාක්ෂණයේ උත්සාහ ගන්නවා මේ දවස් 45න් මරණ කුකුලා කොහොමද දවස් 20න් මරන්නේ කියලා දැන් මොකක්ද මේ දකින්නේ නෝන අපි මේ දකින්නේ අකුසල් විපාක දීමේ වේගය වැඩි ඉස්තර මාස 6ක් ජීවත් වෙච්ච කුකුලා දැන් මාස 6ට හතර පාරක් නැත්නම් පහ පාරක් නැරුම් කරනවා ඉස්තර හරකෙක් මරන්නේ අවුරුදු 20ක් නැත්නම් 15ක් ගියාට පස්සේ දැන් හරක් පැටියා කාලෙම යූරියා ගහලා තනකොළ කන්න දීලා හරක මහත් කරලා අවුරුදු 2 වෙනකොට එයා මරණයට ගන්නවා ඒ කියන්නේ අවුරුදු 15ක් ජීවත් වෙච්ච හරකා දැන් අවුරුදු 15ට අවම වශයෙන් 6-7 පාරක් නැරුම් කරනවා ඉස්තර ඌරෙක් මැරුවේ අවුරුදු 5ක් නැත්නම් 10ක් දීලා දැන් පුංචි කාලේ මේ පැටියට බෙහෙත් බොන්න දීලා අවුරුද්දෙන් දෙකෙන් එයා මතට මරනවා ඉස්සර අවුරුදු 10ක් ජීවත් වෙච්ච ඌරා දැන් අවුරුදු 10ට පස් පාරක් මැරුම් කරනවා මොකක්ද මේ සිද්ධ වෙන්නේ නෝනා අකුසල් විපාක දීමේ වේගය වැඩි ඒක අකුසල් විපාක දීමේ වේගය වැඩි භාවයයි සත්ව ඝාතනය තුලින් අපි මේ ලෝකයේ තුන දකින්න එන අපි මෙතෙන්දී උත්සාහ කරනවා නම් සතුන් ඝාතනය කිරීම අපිට වළක්වන්න පුළුවන් කියලා ඒක හුදු මිත්‍යාවක්. එතන අවිද්‍යාවක් තියෙන අපිට ඒක වළක්වන්න බෑ නෝන. මොකද ඒ සත්තු සත්තු වෙලා ඉපදෙන්නේ පෙර ජීවිතවල සත්ව හිංසාවන් සත්ව ඝාතනය කරපු නිසාමයි. දැන් ඔබ හිතන්නේ හෙට මේ ලෝකේ පාලකෙක් පහළ වෙලා එයා නිර්මාංශ පාලකෙක්. එයා ලෝකේ රටේ නීතියක් පනවනවා කිසිම බෝට්ටුවකට මුහුදට යන්න බෑ. කිසිම කුකුලෙක් කිසිම එළුවෙක් කිසිම ඌරෙක් කිසිම හරකෙක් මරන්න බෑ. එහෙම නීතියක් පැනෙවුවොත් නෝනා අවුරුද්දක් යනකොට මුළු සත්ව ජනගහණය මනුස්ස ජනගහණය ඉක්මෝලා යනවා. ඉක්මෝලා ගිහිල්ලා සත්ව ප්‍රජාව තුලින්ම සැදෙන්නා වූ ලෙඩ රෝග තුලින් මුළු මනුස්ස ප්‍රජාවම විනාශ වෙලා යන්න. ඒ නිසා නෝනා ඒව කවදාක්වත් යථාර්ථයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා ඕනම කෙනෙක් කැමතිනම් මස් මාළු කන්න අකමැතිනම් මස් මාළු නොකන්න මං කන්න කියලා කියන්නෙත් නෑ නොකන්න කියලා කියන්නෙත් නෑ හැබැයි කෙනෙක් මට දානයක් පූජා කරද්දී මං කැමති ඒකට මස් මාළු පූජා කරන්න නැතුව තියනවනේ මොකද ඒවා සමහරට වළඳද්දී එක එකගේ ශරීරයේ උෂ්ණත්වය වැඩි වෙන්න පුළුවන් එක එකගේ හේතුන් සකස් වෙන්න පුළුවන් නමුත් කොතනකවත් බුදුරජාන් වහන්සේ අපිට මස් මාළු වළඳන්න එපා කියලා කියලා නෑ කවුරුහරි අපිට පූජා කළොත් අපි ඒක වළඳිනවා එච්චරයි ඒ වළඳන්නේ ඒක මස් මාළු හැටියට දකිමින් මේ පොලොස් ව්‍යංජනයේ යම්සේද අපි ඒකත් මාළු කැල්ලත් ඒ ආකාරයෙන් දකිමින් තමයි වළඳන්නේ මොකද මේ ධර්ම මාර්ගය තුල අපි ගමන් කරලා නොනා අපි අවබෝධ කරගන්න ඕනේ එකම එක කාරණේ මේ තෘෂ්ණාව කියන කාරණේ අපි හින කරගන්න යන්නේ තෘෂ්ණාව කියන කාරණය අපි මාළු කැල්ල අයින් කරලා කුකුල් මස් කැල්ල අයින් කරලා අපි පොලොස් ව්‍යංජනය කෙරෙහි පරිප්පු ව්‍යංජනය කෙරෙහි තෘෂ්ණාව ඇති කරගත්තා ඒක තමයි තෘෂ්ණාව කෙනෙක් දැන් මස් මාළු කන්නේ නැහැ නමුත් මස් මාළු නොකා අපි පොලොස් ව්‍යංජනය කෙරෙහි පරිප්පු ව්‍යංජනය කෙරෙහි තෘෂ්ණාව ඇති කරගන්න මෙතන අතහැරලා එතන අල්ලා ගැනීම විතරයි එහෙනම් තෘෂ්ණාව තියෙන්නේ නෝනා මාළු කැල්ල තුලවත් කුකුල් මස් කැල්ල තුලවත් පොලොස් ව්‍යංජනය තුලවත් පරිප්පු ව්‍යංජනය තුලවත් නෙමෙයි තෘෂ්ණාව තියෙන්නේ ඒ රූපය කෙරෙහි අපි තෘෂ්ණාව ඇති කරගෙන එහෙනම් අපි මේ මස් මාළු හෝ වෑංජන හෝ කොයි දෙයක් අපි ප්‍රයෝගී කරගන්න ඕනේ අපේ තෘෂ්ණාව හීන කර ගැනීම මිසක් එහෙම නැතුව මේ ආහාරයන් තුල කොතනකවත් තෘෂ්ණාව නැහැ ඒ නිසා මෙතන කෙරේ තෘෂ්ණාව හීන කරගෙන අතන වෑංජන කෙරේ නිර්මාංශ කෙරේ අපි තෘෂ්ණාව ඇති කරගන්නවා නම් එතනත් තෘෂ්ණාවයි තෘෂ්ණාව හේතු වෙන්නේ දුකටමයි නෝනා
එනිසා මස් මාළු ප්‍රශ්න තුලින් අපි මතු කර ගන්න ඕනේ ඔන්න ඔය විදර්ශනා නුවණයි අපි මතු කර ගන්න. ඒ විදර්ශනා නුවණ නැතුව හුදු පිනගෙන අපි හිතන්න ගියෝ අපි ඕනෑට වැඩිය සත්ව සංඥා වැඩුවෝ මාළුන්ට ඕනෑට වැඩිය අනුකම්පා කරන්න ගියෝ හරක්ට තිරිසන් සත්තුන්ට සීමා වික්මෝල අනුකම්පා කරන්න ගියෝ මරණයෙන් පස්සේ අපි මේ කුලවල ඉපදෙන්න තියෙන අවස්ථා වැඩි වෙන්න පුළුවන්. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. බුදුරජාණන් සිගන සත්ව සංඥාවකින් අපිව බුදුරජාණන් වහන්සේ ඈත් කළා කියන්නේ ඒක තමයි. මොකද මේ සත්ව සංඥා සීමා වික්මෝල වඩලා ඒගොල්ලන්ට සීමා වික්මෝල අනුකම්පා කරන්න ගියෝ අපි මැරිලා එවැනි කුලවල ඉපදෙන්න තියෙන අවස්ථා වැඩි. ඒ නිසා අපිට තියෙන්නේ ඔබතුමිය මස් මාළු කන්න අකමැති නම් මස් මාළු නොකයි. ඒ මස් මාළු නොපෑම නිසා ඔබතුමිය තුල මෛත්‍රිය වැඩෙනවා නම් මස් මාළු නොකයි. නමුත් දුෂ්ටියක් ගන්න යන්න එපා. බුදුරජාණන් වහන්සේ මස් මාළු කන්න එපා කියලා තියෙනවා. මස් මාළු කෑම සීලයක් දිනනවා. එහෙම ගත්තොත් නෝනා ඔබ ධර්මයේ අකීකරුභාවයෙන් ජීවිතයට ගලපගත්ත කෙනෙක් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ දකිමින් ඒ ධර්මයේ තුලින් දිමින් මස් මාළු නොකයින කිසිම ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. එහෙම නැතුව බුදුරජාණන් වහන්සේ දේශනා නොකළ දෙයක් දකිමින් අපි මස් මාළු නොකා ඉන්නවා නම් එතන නෝනා අපි දෘෂ්ටියක් හැටියටයි මත්නම් දකින්න තියෙන්නේ.